බොමකට සල්ලි ණයට කොහෙන් අත්වන්නේ? බල තාත්තා ඉල්ලව. ලක්ෂ 5ක් කියන්නේ මහලු ගානක්ද බං? අප්පච්චිගෙන් ගොඩ දා ගන්න පුළුවන් නම් මම උඹගෙන් ඉල්ලන්නේ නැහැ. හරි හරි කරලා දෙන්න. එතකොට බාර මල් කැකුල බඳිනවා කියලා කිව්වා. ඒ කතාව ඇත්තද? ඔවයි. කාලෙකින් ආපු හොඳම වීලු කතාව තමයි ඒක. මචං මේ ඔබ මං ගැන මොනවා හිතුවත් කමන්නේ. ඒ කෙල්ලගේ වැඩේ ඉක්මනට කරලා දාපන්. මට ඕනේ කෙල්ලට උදව් කරන්න. මට අවංකවම ඕනේ කෙල්ලගේ පත්වීම ස්ථීර කරගන්න. හරි හරි. අවංකවම කරන දේවල් වලට මේ මගෙන් උත් අවංකවම උදව් තියෙනවා. වැඩේ වුණා කියලා හිතා ගන්න. Thank you much. පොලිසිය මේ ගැන හිතරම් තැකීමක් නැත්තේ අද මේ පවතින තත්ත්වෙත් එක්ක දරුවෝ. ඒ මොන දේ වුණත් සිරිරත්නගේ ජීවිතයේ සුරක්ෂිතව ඇති කියන කාරණාව මගේ හිතින් ටිකින් ටික ඈතට යනවා. අපි නොදන්නවා වුණාට සමහරුන්ට දෙබිඩි ජීවිත තියෙනවානේ. සීලරත්නගේ එහෙම රස් ජීවිතයක් තිබුණාද කියලා කවුද දන්නේ? වැඩේ කරනවා නම් ධෝනි අඳ කොළඹ නෙමෙයි ඒරොප්පෙට හරියවයි පයින්ු. බලාපල්ලකෝ ඉතින්. ඇදිට ගෑනු ළමයි කියන්න ඕනේ ගමනක්ද ඔය ගියේ? අක්කේ මේ ඒකල්ල ගියේ කලේ අස්සා වෙනුයි. කට තේනවට කියවුනු නේද? නා රහාවට. එනේ ඔබයි මම නොදන්න කිකිලි බිජු. මම ඔය බහ පහු කළා මෙතන ඉන්නේ. ඔන්න මම උඹට දෙකියුවා කියලා මතක තියාගන්න. ඕකේ කොහොමින් කොහොමින් හරි තනන්නේ ඔබේ වලව් නැත්තන්නේ කරෙල්ලෙන්. ඕන් හෙට නිදට ඒක වෙයි බලාපන්කෝ. කොහොම කොහොම හරි ඔය පස්සගත බිම ඇනගෙන තමයි ඔය ගුරි නතර වෙන්නේ. නෝන මං අගි දන්නේ. ඔබල ගෙවල් වලට යන්න. පරිසමෙන් යන්න.
මට මේ වැඩ වගේයක් තියෙනවා. දවස් 3-4ක් යයි මං එන්න. කපිලා මල්ලී කවර යන්න පුළුවන් නේද? පුළුවන්. ගමේ දෙවට මේ වගේ නිදහස ඉන්න හම්බෙන්නේ නැහැ නේද? දවස් 3-4යි නේ දකින්න හම්බෙන්නේ නැති. ඊට පස්සේ මම එනවා. පුතේ අනේ ලොකු පුතේ මම මේ මොහයන් ඉස්කෝලට ගිහලා ඉන්නේ ගම මට මොකද වුනේ පුතේ නෑ අප්පච්චි මේ මට ඔළුව ටිකක් රිදෙන්න ගත්තා අනේ පුතේ අපි හැමිට ගෙදර යන්නද ඈ අනේ මම හැමිට නැගිටිනු හා කොහොමද මට ඈ නැගිටින්න මින් මත්තට ඉස්කෝලේ විගඩම් වලට හවස නතර වෙනවනම් මට ළමයෙක්ගේ අතේ පණිවිඩයක් එවපන්. මම බඩින් ගකොතාගෙන අරගෙන එනවනේ. නොකා නොබී මෙහෙම වැඩ කළාම අසනීප වෙනවයි කියන එක පුදුමයක් නෙමේ ලොක්කේ. උණුනේ බත් කටවල් දෙක තුනක් කෑවම ඔය හොන්තු මාන්තු ඇරලා යාවි. ඩිංගිත්තක් ඉන්නකෝ. මං ඉක්මනට එන්න. ලොකි මං ඉක්මනට එන්න. අයියේ මිස් මාලන් මහත්තයා ඉන්නවද අයියේ? තාමත් කොළඹගේ වලවට ආවේ නැහැ මිස්. මට මහත්තයත් එක්ක කතා කරන්න ඕනේ. මට බයයි අයියේ. මහත්තයා මාව මග අරිනවද කියලා. ඉස්තෙන් ගෙදරින්. මහත්තයා වලවට ආපු ගමන් මම සබව කියන්න. අනේ අයියේ. මහත්තයාට කියන්න. මට මෙහෙම කරන්න එපා කියලා. අයියට පින් සිද්ධ වෙනවා. ඉස්තෙන් ගෙදරින්. Thank you.
කෙල්ල ඉස්කෝලේ යටලා ඉන්න තා වෙලා තියෙනවා. දැන් මගේ එනෝ ඇති. මම එනා ඩිංගිත පාරපැත්තට ගිහිල්ලා එන්න. බත් බෙදලායි තියෙන්නේ. කෑම ඩිංගිත්තක් කාලා ගියා නම් ඉවරයිනේ. එක දවසක් නොකා නොබී ඇද වැටුණයි කියලා හැමදාම ඇද වැටෙන්නේ නැහෙනේ. ඔහේ නිකන් බුරුවට බය වෙලා. හැබැයිද? ඔහෙට කෙල්ලගේ අමුත්තක් තේරෙන්නේ නැද්ද? වැඩ ටික නම් පංකාදු පහට සිද්ධ වෙනවා. මේ වැඩේ මුළු බරම මහත්යට දෙන එක හොඳ නැහැ කියලා අපේ හාමුදුරුවෝ යෝජනා කරලා තියෙනවා. ආධාර මුදලක් එකතු කරමයි කියලා. මහත්යා මේ කපාගෙන යන පාර දිගේ ගියොත් තාත්තගේ තානාන්තරෙත් පහු කළා තමයි පස්ස බලන්නේ. ඒක නම් අපිට ඉර හඳ වාගේ විශ්වාසයි. මහත්යා අපි මේ යන ගමන් පන්සලටත් ගොඩ වැදිලාම යමු. යමු ග්‍රාමසේක මහත්. පුතේ. ඕගොල්ලෝ එහෙනම් පරිසමට ගෙවල් වලට යන්න. එහෙමනම් හාමුදුරනේ අවසරයි. හොඳයි. සුවපත් වේවා. හා එහෙමනම් ඉතින් අපි කතා බහ කරගත්තා ඉතින් වැඩ ටික ඉවර කළා දාමු නේද? හ්ම්. හොඳයි හාමුදුරනේ. අපි යමු නේද ගම්සේ? යමු.